අයිගුවන් භාරතීය සිනමා රසික සංසදේ සීල් දෙනා වෙනුවෙන් යම් කලකට පස්සේ නැවතත් වීඩියෝ කියවීමක් ඉදිරිපත් කරන්න අවකාශය ලැබුණා. ඉතින් සතුටක් ඒක. අපේ වැඩ කරගෙන යන අතරේ කාර්යබහුල බව මැද්දේ මේ වගේ සංසදයකට සම්බන්ධ වෙලා සිටීමට ලැබීම එක්තරා විදකින් සිනමාවේ ಭಾರತೀಯ ಸಿನಿಮಾವ ರಸವಿದಿನ್ನ ತೀನ ಅವಸ್ಥಾ ವಡಾ ತೀವ್ರಕರಣ ದೇಯಕ್ ಬವಡೆ ಪತ್ತೆನಾ ಇತಿನ್ ಮೇ ಗ್ರೂಪ್ ಎಗೆ ಮೇ ವಗೆ ಗ್ರೂಪ್ ಎಕ ಮೇ ವಿಧಿಯಟ ಪವತ್ತಗೆನ ಯನ್ನ ಅಡ್ಮಿನ್ ಮಂಡಲಯಟತ್ ಲಕು ಕೆಪಕಿರೀಮ್ ಕರನ್ನ ವೆನ ಬವ ಅಪಟ ಪಹದಿಲಿ ಇತಿನ್ ಏಗೆನಕ್ ಅಪಿ ಬಹುಮ ಹೃದಯಾಂಗಮ ಸ್ತುತಿಯೋನ್ ವೆನ್ ಫಲ ಕರನವಾ ಇತಿನ್ ಮೇ ವಗೆ අපි ඉදිරිපත් කරන දේ ගෲප් එකට යම් කිසි යහපතක් වෙනවා නම් ඒක තමයි අපිට පළම සතුට. ඉතින් අපි කතා කරගෙන එන පැරණි ಭಾರತೀಯ සිනමාව සම්බන්ධයෙන් අපි දැන් යම් මේ වීඩියෝ කිවීම් පෙරෝසේ අද 19 වෙනි වීඩියෝ එකට දක්වා ඇවිත් තියෙනවා කෙටි ගත වූ මාස කිහිපය තුළ. ඉතින් අපි මේ වෙන විට අපේ වැඩසටහන තුළත් අපි ಭಾರತೀಯ සිනමාවේ පැරණි ಭಾರತೀಯ සිනමාව ගත්තාම ඒකෙත් සංදිස්ථානයකට දැන් ක්‍රමයෙන් පැමිණෙමින් ඉන්නේ. ඉතින් ඒ තමයි 1960 දශකයේ අවසන් වෙලා දැන් 70 දශකයට පැරණි ಭಾರತೀಯ සිනමාව අවතීර්ණ වෙන්නේ. ඉතින් මෙතනදි තමයි බොලිවුඩ් සිනමාවේ ආරම්භය බවට මේක විකසණය වෙන්නේ. ඉතින් පැරණි ಭಾರತೀಯ සිනමාවෙන් බොලිවුඩ් යුගයට එන්න යුගයේ සංක්‍රාන්ති සමයේදී අර පැරණි සිනමා ශිල්පීන් ක්‍රමයෙන් මේ ශිස්ත්‍රීන් වත්තමි 70 දශකයේ අලුත් අය එකතු වෙනවා. ඉතින් ඒ ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් ටිකක් දිග වීඩියෝ එකක් අපි ඊළඟට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතනදී අපි ඒ ගැන කතා කරමු. අද ඉදිරිපත් කරන්නේ පැරණි ಭಾರತೀಯ සිනමාවේ ගැන කතා අවසාන වශයෙන් කතා කරද්දී වැදගත්ම චරිත දෙකක්. ඒක තමයි පැරණි ಭಾರತೀಯ සිනමාවේ රංගන ශිල්පිනියන්ගේ ගත්තාම ඒ කුලකේ ගත්තාම ඒකේ ඉදිරියෙන් ඉහළින්ම සිටින දෙදෙනෙක්. මේ දෙදෙනා ගත්තාම උන් රංගන ජීවිතය ගත කරේ අවුරුදු දශකයකමාරක්, කියන්නේ අවුරුදු 15ක් වගේ කෙටි කාලයක්. ඒ වගේම ජීවිතේ සැබෑ ජීවිතේ උන් ජීවත් වුණේ අවුරුදු 30ක් 35ක් වගේ කෙටි කාලයක්. ඉතින් ආශ්චර්යයක් මේක. එච්චර වුන් පැරණි ಭಾರತೀಯ සිනමාවේ ඔවුන් කරපු ඒ භූමිකාව. ඉන් පසු බොලිවුඩ් සිනමාව විහිළලා රංගන ශිල්පිනීන් ඒ අතරින් සුපිරි තරු විහින්නත් අපිට තවමත් ඒ අර ඒ දෙදෙනාගේ පැරණි ශිල්පිනීන් දෙදෙනා තුළ තිබිච්ච රූප සෞන්දර්ය රංගන සෞන්දර්ය අපි මේ ජීවත් වෙන 21 වෙනි ශතවර්ෂයේදීත් අපිට අමතක කරන්න බැරි තරම් සුන්දර බවක් තියෙනවා. ඉතින් මේ දෙදෙනා වෙන කවුරුවත් නෙමෙයි මීනා කුමාරි ඒ වගේම මధుබාල. ඉතින් මේ ගැන නොදන්න කෙනෙක් නැහැ ಭಾರತೀಯ සිනමාවේ විචාරකයන්. ඉතාම ප්‍රශංසනීය ලෙස කතා කරන රංගන ශිල්පීන් නීන් යුගරය මధుබාල පැරණි ಭಾರತೀಯ සිනමාවේ ගිනි සිදුව විදියට හැඳින්වුවා. මීනා කුමාරි පැරණි ಭಾರತೀಯ සිනමාවේ කඳුළු බිඳුව විදියට හැඳින්වුවා. මේකට හේතුව ඔවුන් නිර්මාණය කරන්න ලැබිච්ච චරිත වලින් ඔවුන් ප්‍රේක්ෂකයා තුළ මැවුව ඒ සුන්දර රසය, ඒ ශෝකාකූල රසය, ඒ සංකලන ඉදිරිපත් කරන්න දීපු නිර්වචන. ඉතින් අපි අද වීඩියෝ එකේ මේ දෙදෙනාගේ රංගනින් දායක වෙච්ච ගීත ඕන තරම් තියෙනවා. නමුත් මම විශේෂයෙන් මේ දෙදෙනාටම කැමති, නමුත් මම මේ වීඩියෝ එකට මීනා කුමාරිගේ ගීතයක් තෝරගත්තා. මොකද ඇය අපිට මధుබාල 1968 වගේ ඇය පිළිකා රෝගයකින් මිය යන්නේ, හෘද වස්තුව සම්බන්ධ පිළිකා රෝගයකින්. නමුත් මීනා කුමාරි 1970 දශකයේ මුල් භාගයේ
ආත්මාව සම්බන්ධ රෝගී තත්ත්වයකින් මිය යනවා. ඉතින් මීනා කුමාරිගේ අවසන් චිත්‍රපටිය පාකිෂා, ඒ චිත්‍රපටියේ ඉවුරු ගීතය මම මෙතන ඉදිරිපත් කරන ඔබට. අද ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර සියල්ල ඇතුළත් කරලා ඒ ගීතය ගැන අපි කලින් ෆේස්බුක් එකේ දාපු පෝස්ට් වල ලින්ක් දීලා ඔබට මේ ගීතය ගැන විග්‍රහයක් එක්ක මේ ගීතය ඔබට ඉදිරිපත් කරන අද වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අයගේ ජීවිත පෞද්ගලික ජීවිතේ දෙදෙනාගේම හරි එක්තරා විදියකින් කනගාටුදායකයි. උන් කොත්තරම් ශිස්ත්‍රී ඉහළ තැනක හිටිය ඒක ස්වභාවයක් මේ ලෝකේ. ඉතින් යම් කිසි දාර්ශනික බවක් තියෙනවා, අදහසක් ගන්න හැකියාව තියෙනවා කොහොමවත් ගීතේ රස විඳින්න කියලා මතක් කරන අතර අපි නැවත ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. බොලිවුඩ් යුගයට අවතීර්ණ වන භාරතීය සිනමාව ගැන ආයින් පසු යුගය ගැන කතා කරන්න. ඉතින් නැවත හමුමු. බොහොම ස්තුතියි. මම සුරච්චාමර වීඩියෝ කිරීම වැඩසටහන ඔස්සේ. සිල් දිනාටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න, ආරක්ෂා වෙන්න අපි එකතු වෙලා ප්‍රාර්ථනා කරමු. ඉක්මනින්ම ලෝකේ මේ කොවිඩ් වසංගතයෙන් සුවපත් වේවා කියලා. සිල් දිනාටම ජය.